SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within alu vip extra anti smell lemon mint balayai tadadugada sun karai අයිබෝවන් ඔබ අද දරන මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සවිස්තර පුවත් වලට ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතට මහින්ද රාජපක්ෂ සිවවන වරටත් අගමැති දුරේ දියුරුම් දෙයි ඡන්දයෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි नव कैबिनेट मंडले दिवरुंदीमत मेसतीय मत्तलीन पलमुगुआन भांड प्रवाहन याने अद अमेरिका वटा हेट सिट दिवैने सेलु पासल यली अरबे ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 Racer එක හරිම සුමුදුයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දියුරුම් දුන්නා. දියුරුම් දීමේ උසව පැවැත්ුණේ සම්බුදු පා පහසලත් කැලණිය පුදබිමේදී. මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දුන්නේ සිවවන වතාවට වීම විශේෂත්වයක්. මෙවර මහමෙතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුනෙන් දෙකක ජනවරමක් හිමි කරගනිදී මහින්ද රාජපක්ෂ මහතාට 527364ක වාර්තාගත මනාප සංඛ්‍යාවක් හිමි වුණේ මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමි කරගනිමින් අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීමේ උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ මහතා කැලණිය විහාරස්ථානයේ පැමිණි අද දවසේ 8:30ට පමණ එවන් විටත් ඡන්දයෙන් තේරිපත් වූ මහජන නියෝජිතයන් විදෙස් ආරාජිත අමුත්තන් මෙන්ම අතිවිශාල ජනකායක් විහාරස්ථාන පරිශ්‍රයේ වෙත රැස්ව සිටියා जनाधिपति गोटाबे राजपक्ष महता के संप्राप्ति से दूए इन अनुवाय කැලණි විහාරස්ථානයේ සූදානම් කළ විශේෂ පීඨිකාවකදී දියුරුම් දීම සිදු වූ අතර පළමුවෙන්ම ජාතක ගී ගායනා කෙරුණා. ඉන්නතුරු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ අභිනව ග්‍රාමාධිපතිවරයා දියුරුම් දීම සුබ මොහොතින් සිදු වුණා. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරේ කාර්ය සහ श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजी आंडुक्रम व्यवस्था सह नीति अनुकूल अवंकुट श्रीलंका जनराज्य पक्षपात मगे उपरम शक्ति प्रमाण श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजी आंडुक्रम व्यवस्था रक्षापुट अनुगमनीक गौरव बहुमान युक्त प्रकाशपुट प्रतिज्ञा दिवी सब धम्मानुभावेन सदा सत्य भवन्तु ते भवतु सब मंगलं सब देवता सब संघानुभावेन सदा सत्य भवन्तु ते අනුතුරුව ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා ආගමික වතාවත්වලට එක් වූ අතර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළපිටියේ මහින්ද සංඝරක්ෂිත නාහිමියන් විසින් එම වතාවත් ඉටු කරනු ලැබුවා. ඕගං වද්ධි ජයසවා සාච ආයුච ජීව සිද්ධි භවන්තුතේ
ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා කැලණිය පිවිසුම් දොරටුව අභියසදී රැස්ව සිටි ජනතාවට මෙලෙස සියාචාරය පළ කළා. තන මතු මග පුදාරක දුන් මෞබිමේ මතු තිර දිනක් මෞබිමේ මතු තිර දිනක් ශිලා මත නොව මහා ජන හද සදාලිය වෙන සටහනක් මහා කැලණිය විහාරස්ථානයේ සිට ග්‍රාමාධිපතිවරයා අනතුරුව පැමිණියේ කොළඹ ගංගාරාම විහාරස්ථානයටයි. වන්නෝ භගවතෝ සාවක සංඝෝ දුක්මංගලං හේතේන සත්‍ය වාජ්ජේ 50 වසරක දේශපාලන ඉතිහාසයක් හිමි මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ 1970 වසරේදී 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කළ මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණේ 2004 වසරේ අප්‍රේල් 6 වෙනිදායි. අනතුරුව වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධුරයේ දෙහිව වූ මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක එල්ඩීඊ ත්‍රස්තවාදී මුලිනපුර දැමීමේ බාර දූර කාර්යභාරය ඉටු කළ අතර අනතුරුව වේගවත් සංවර්ධනයක් වෙත රට මෙහෙයවීමට සමත් වුණා. 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනිදා දෙවන වරටත් 2019 වසරේ නොවැම්බර් 21 වෙනිදා තුන්වන වරටත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දියුරුම් දීමත් සමග ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ හොබවන සිවවන අවස්ථාවෙමයි. මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාම ධුරයේ දියුරුම් දීම වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක අද සැමරුම් සංවිධානය කර තිබුණා. නවවන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ ගැසට් නිවේදනයට ඇතුළත්. ජාතික ලයිස්තු මන්ත්‍රී දූර සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුව නම් කර ඇති අතර සෙසු පක්ෂවල ජාතික ලයිස්තු මෙතෙක් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර නව කැබිනට් මණ්ඩලයේ ඉදිරි සතියේදී දියුරුම් දීමට නියමිතව තිබෙනවා. මහනුවර මගුල් මඩුවේදී එම දියුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. එම අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කරන බවයි වාර්තා වන්නේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සිය ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත පළ කළ අදහස් කිහිපයක් දැන් එක්සත් ජාතික පක්ෂය කතාව විතරණය කරේ අවුරුදු 4 මාරක් පළවෙනි ජනතා තීන්දුව නොවැම්බර් 18 පැහැදිලිව ඔවුන්ට ප්‍රකාශ කළා. නොවැම්බර් 18 ජනතා තීන්දුව සම්පූර්ණ කිරීමයි පාර්ලිමේන්තු බලය මෙලෙස පැවරීමෙන් කෙරෙන්නේ. පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මත්ද්‍රව්‍ය තුරන් කරන වැඩපිළිවෙලට අපි සම්පූර්ණම සහයෝගය දෙනවා. ඒ වගේම අපේ තරුණ තරුණයන් රැකියා ලබා දීමේ වැඩපිළිවෙල සහ ඒ ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැබෑ जनता अधिकरण तींदू दी लीन सजी प्रेम दास मेत्मा एक सज्जाति पक्ष नायक करगन अभी अली मे एक सज्जाति पक्ष आंड खदागन अभी को नगन मिसाक विन विकल्प एक सज्जाति पक्ष ऐसा श्रीलंका निदास पक्ष मेरटे जन विज्ञाने तीरूंगा तेने जनता विमुक्ति पर मे जन विज्ञाने तेरूंगा तेने जन विज्ञाने तेरूंगा विपक्ष जनता अति कर जनाधिपति गोटाबे राजपक्ष මැතිතුමා ඉල්ලපු ඒ තුනෙන් දෙකක බලය ජනතාව විසින් ලබා දීලා තියෙනවා. දැන් තියෙන අපගේ වගකීම අපි ජනතාව බලාපොරොත්තු වුණු ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඕනේ. මේ රටේ ජනතාව තුනෙන් දෙකක වරමකට ඔබට ගිය ජන වරමක් මේ රජයට ලබා දීලා තියෙනවා. එහෙමනම් මේ රජයට දැන් වගකීමක් තියෙනවා වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට සිද්ධ කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන්.
පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් වූ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද සිට ජාත්‍යන්තර මට්ටමේ දෙවැන්ත ගුවන් මෙහෙයුමක් ආරම්භ කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපළ වෙත අද පැමිණෙන අතර ඇමරිකාව සහ යුරෝපා රටවලට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතයි. දෙදහස් දහතුනේ මාර්තු 18 වන දින මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තුරුපළ ලෙස විවෘත කෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තුරුපළ පරිශ්‍රයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ ඉකුත් යහපාලන රජයේ බලයට පත්වීමත් සමගයි. ඒ 2015 සැප්තැම්බර් දෙවන දිනයි. කෙසේ වෙතත් වසර 5කට ආසන්න කාලයක් පුරා අක්‍රීයව පැවති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුරුපළ COVID-19 වසංගතය හේතුවෙන් නැවත සක්‍රීය ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවා. ජුනි සහ ජූලි මාසවලදී පමණක් ගුවන් ගමන් වාර 70කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ගුවන් මගීන් 2500කට අධික පිරිසකට සේවා සැපීමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුරුපළට හැකි වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යාන සහ විදේශ ගුවන් යාන රැසක්ද මෙම කාලය තුල මත්තල රාජපක්ෂ ගුවන් තුරුපළට පැමිණීම විශේෂත්වයක්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුරුපළින් අද දිනේ ඇමරිකාව වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ගුවන් භාණ්ඩ ටොන් 28ක් එමිරේට්ස් ගුවන් යානයකින් ඇමරිකාවට අපනයනය කිරීමට මේ වන විටත් සූදානම් කර අවසන්. ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රමුඛතම ගුවන් සේවා රැසක් මේ වන විට තමන්ගේ ගුවන් ගමන් මත්තල ගුවන් තොටුපළ හරහා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් එමිරේට්ස් ගුවන් සේවය මත්තල ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් බඩු ගුවන් යානාවක් අත්තල සිට ඇමරිකා එක්සත් ජනපදය දක්වා ගෙන යාමට ගුවන් බඩු මෙට්‍රික් ටොන් 28ක් මේ වන විට අදාළ සැකසුම් කටයුතු සිදු වෙමින් තිබෙනවා. සවස 4:30ට ඩුබායි සිට පැමිණෙන මගින් 422ක් සමග පැමිණෙන එමිරේට්ස් ගුවන් යානයේ නැවත ගමන් වාරය ප්‍රථම ගුවන් බඩු ගුවන් යානය ලෙසින් මත්තලින් පිටත් වෙනවා. දිනපතා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට 1,98,00,000 ඉක්මවනවා. බ්‍රසීලයේ කොවිඩ් මරණද ලක්ෂය ඉක්ම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන බල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයන් ගණන 2,841 දෙනෙකු දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 2,841 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 254 දෙනෙකු පමණයි. මැද පෙරදිග රැඳී සිටි ශ්‍රී ලංකිකයන් 447 දෙනෙකු අදාළව දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබිමේ රාජ්‍ය රැඳී සිටි ශ්‍රී ලංකිකයන් 420 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 27 දෙනෙකු ඒ අතර වෙනවා. මේ අතර දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් 11, 12 සහ 13 ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා අධීර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. වැල්ලවාය පොලිසිය විසින් අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුව විසින් පොලිසියට අත්බූම්බයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ අත්බූම්බය පිපිරී නොමැති අතර පසුව වැල්ලවාය පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ රැසක් සම්බන්ධයෙන් වරින්තු ලබා සිටි පුද්ගලයෙකු වැල්ලවාය ගම්පංගුව ප්‍රදේශයේ නිවසක් පිටුපස තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටින බවට වැල්ලවාය පොලිසියට ඊයේ පස්වරුවේ තොරතුරක් ලැබී තිබෙනවා. පසුව වැල්ලවාය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ පස්වරුවේ අදාළ නිවස වෙත ගොස් ඇති අතර සැකකරු විසින් තම සන්තකයේ තිබූ ජීවත් බෝම්බයක් පොලිසිය වෙත එල්ල කරත්තේ එම අවස්ථාවේදී. කෙසේ වෙතත් එම අත්බෝම්බය පිපිරි නොමැති අතර පසුව වැල්ලවාය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොඩි දියුලා යන අනුමර්තනාවෙන් හැඳින්වෙන 32 වෘදි පුද්ගලයෙක්. පසු සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයාගෙන ඇති අතර සැකකරු වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිකොට්ටාශ්වය කෑගල්ල කුරුමිණියාගොඩ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගී පිස්තෝලයක් සන්තකයේ තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධවල නියලීම සම්බන්ධයෙන් සැකකරුවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංගලිගල උපුල් ශාන්ත නොහොත් උපුල් දැමති අඹවල හෙට්ටිමුල ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්. පසුව අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් තුල තිබී විදේශ රටක නිෂ්පාදිත සන්නද්ධ හමුදා විසින් භාවිතයට ගන්නා සුදු පැහැති වෙඩි නවදින බැලස්ටික් වර්ගයේ පපු ආවරණයක් සොයාගෙන ඇති අතර ඒ සංගවා තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ හෝටලයේ කළමනාකරුවෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්.
යුදමුදා බුද්ධ ඒකකයට සහ කල්පිටියේ විජයනායක හමුදා කඳවුරේ නිදහරි ලැබුණු තොරතුරකට අනුව කල්පිටියේ ආනවාසල් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී ඉන්දියාවේ සිර නීති විරෝධී අයිරින් රගෙන ආ එනසල් කිලෝග්‍රෑම් 261ක් සහ කහ කිලෝග්‍රෑම් 114කට ආසන්න තොගයක් බාරයට ගෙන තිබෙනවා. ඊයේ සිදු කළ වැටලීමේදී බාරයටගත් කහ සහ එනසල් තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන අතර අදාළ එනසල් සහ කහ තොගයේ රැගෙන පැමිණි දීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට පත් වුණා. අම්බරංගොඩ ආනදොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඒ රාත්‍රියේ 11:30ට පමණ සිදු වූ පහර දීමෙන් තවත් පුද්ගලයෙකු බරපතල දුවනවා කරාපිටිය ශික්ෂණ රුහලට ඇතුළත් කෙරුණා. කළුතර උතුර වස්කඩුව කොස්ගහ අන්දිය ප්‍රදේශයේදී කොළඹ සිට කළුතර දක්වා දහවනේ වූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට දහවනේ වීමෙන් අදාළ විමානතුරක් සිදු වුණා. අනතුරින් මාර්ගය අසල පිහිටි වෙළඳ සැලකට සහ විදුලි රැහන් කණුවකටද හානි සිදු වූ අතර කන්ටේනර් යදුරුගේ පාදවලටද බරපතල හානි සිදු වී තිබෙනවා. ඒ සමගින් අද දින මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වනවා. විවෘතයි ඔබට අපගේ වෙබ් අඩවිය www.adadirana.lk.